චෙසපීටයි ආදර දරුවෙනි අද සුපුවතුනි අපි දකිනවා ලාදුරු රෝගියෙක් ජේසුස් වහන්සේ ළඟට එනවා. ලාදුරු රෝගියෙක් දැක්කම මිනිසු දුවනවා. ලාදුරු රෝගියා ජේසුස් වහන්සේ ළඟට ආවම උන්වහන්සේ ඌට ඇහුම්කන් දෙනවා. ජේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා තනින් වැටිලා කියනවා ලස්සන යාඥාවක්. යාඥාව කියන්නේ ඉල්ලීමක්. ස්වාමිනි ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවන්. ජේසුස් වහන්සේ ඔහු වෙත අත දිගු කරමින් මහා දයනුකම්පාවෙන් මම කැමති ඔබ පවිත්‍ර වන්න කියලා ජේසු කියනවා. ඔහුගේ ලාදු රෝගය ඒ වෙලෙම නැති වෙලා යනවා. මේ බලන්න මේ ලාදු රෝගියාගේ යාඥාව. ස්වාමිනි ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න පුළුවන්. ඔබ වහන්සේ කැමති නැත්නම් මම මේ වේදනාවෙම ඉන්න. අපේ යාඥාවත් ඒ වගේද? මට ඕන දේ දෙවියන් වහන්සේ දෙන්න ඕන කියන තැනද මම ඉන්නේ? ස්වාමිනි මගේ කැමැත්තනේ ඔබ වහන්සේගේ කැමැත්ත වේවා කියලා කියන තැනද අපි ඉන්නේ? ජේසුස් වහන්සේ ඉගැන්වෙත් එන්නේ යාඥාවයි. ස්වර්ගයේ වැසින්න යාඥාව. ස්වර්ගයේ සිට අපගේ පියාණන් ඔබ වහන්සේ කිසිම ප්‍රශංසාව, ඔබ වහන්සේගේ රාජ්‍ය, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මිලදිටි වේවා. මගේ කැමැත්ත නෙවෙයි ඔබ වහන්සේගේ කැමැත්ත. ජේසුස් වහන්සේ මල්වෙනිදිත් යාඥා කරේ එහෙමයි. ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ දුක් පාත්‍රය ඉවත් කරේ. මගේ කැමැත්ත නෙවෙයි ඔබ වහන්සේගේ කැමැත්ත සිද්ධ වේවා. අපි යාඥා විදී හැම වෙලේම මම ආස කරන දේ මම කැමති දේ නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සිද්ධ වෙන්න කියලා ගැඹුරු යාඥාවක් කරන්න පුළුවන් නම් උන්වහන්සේගේ ගැඹුරු ප්‍රේමය, අභිරහස්මක ප්‍රේමය ඔබ අත්දකින්නට යනවා. ජෙස්පීටයි